අයිබෝන් සත්‍ය අපක්ෂපාතී මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි ආරම්භ වන්නේ මම උදේෂානිඩම ගෙදර ප්‍රථමයෙන් සිරස්තල සියත 1 20 දිනයි 60 වසරක ක්‍රිකට් පිටියේ සිංහ දජයට අද 85යි හඬා වැටුණු බෙර තාලයට අද ඇමති පාදතියයි අගෝස්තු දෙවනදා සිට රාජ්‍ය සේවයේ සුපුරුදු පරිදි ඩෙංගු ප්‍රභේද 4ම ලංකාවේ දිස්ත්‍රික්ක 10ක් අවධානමේ ඉශාලිනීගේ දේහය පේරාදෙනියට දෙවන මරණ පරීක්ෂණය හෙට මාසකට කොවිඩ් මරණ 4500ක් වාර්තා විය හැකි තත්ත්වය භයානකයි ලෝකෙන්ම ශීඝ්‍ර එන්නත් කරනේ පළමු තැන ලංකාවට එන්නත් ගන්න පොරකන්න කොවිඩ් පොකුරු හදා ගන්න PHI සංගමය කියයි ඇස්ට්‍රාසෙනිකා සයිනෝෆාම් මික්ස් ඇන් මැච් භයානකයි ජීවන්දර අවධාරණය කරයි මියන්මාරයේ සහ චීනයේ තුල යලි කොවිඩ් හිසෝසවයි කිලෝ 45යි කෝටි 45යි අපරාධකරු සොයන්න ජාත්‍යන්තර සහාය එක්ස්ප්‍රෙස් පර්ල් මරු ජලජ ජීවීන් සංඛ්‍යාව 500කට ආසන්නයි නීතිපති අධිකරණයට කියයි සියත එක්ක සිංහයින්ගේ අලුත් පිබිදීම ගැනයි ප්‍රථමයෙන් අද අවධානය ජයග්‍රහණයට පියවරු බොහෝයි පරාජයට අයිතිකාරයෙක් නැහැ කියලයි අපි අහලා තියෙන්නේ පසුගිය කාලේ පුරාම බොහෝ දිනක් කලේ පරාජය වූ ක්‍රිකට් ටීම් එක අපේ විවේචනය කිරීම විතරයි. සමහරු ටීම් එක පාගල පොඩි පට්ටම් කරලා දාන්න හැදුවා. ඊයේ ජයග්‍රහණය ලැබූ තරඟාවලිය විකාශයට උර දෙන්න වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය අපි තීන්දුව කළා. ඒ ජයග්‍රහණයේදීත් පරාජයේදීත් එක හා සමානව ළඟ සිටිය යුතුයි කියන මානුෂීය ප්‍රතිපත්තිය මතයි. සියත එක්ක ක්‍රිකට් දිනෝමු තේමාව නිර්මාණය වුණේ අන්න ඒ පදනමේ සිටයි මේසියතට කුසලානේ ලැබෙන කාසිය වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දියා පිල ලකුණු 81කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා ඉන්දියා පිලේ මුල් පිල පිටිකරුවන් යලි ක්‍රීඩාකාරයට හරවා යැවීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණේ ජයග්‍රහණයේ බලාපොරොත්තු දැල්වමින් පන්දුවර 2020 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී ඉන්දියා පිල දැවී ගිය තුන්වන අඩුම ලකුණු සංඛ්‍යාව මෙයයි. එමෙන්ම ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දියා කණ්ඩායමක් රැස්කළ අඩුම ලකුණු සංඛ්‍යාවද මෙය ලෙසයි සැලකෙන්නේ. ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ බලෑනියට ශක්තියක් වෙමින් වනිදු හසරංග සිය පෙරලිකාර පන්දු යැවීම හමුවේ කඩුලු හතරක් බිඳ හෙළුවා. වනිදුගේ උපන් දිනයේ යෙදී තිබූ ඊයේ දින ඔහු සිය හොඳම පන්දු යැවීම වාර්තා කිරීමද විශේෂත්වයක්. පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකාව පන්දු පාර 14යි පන්දු 3ක් තුල කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 82ක් රැස් කරමින් සිය ජයග්‍රාහී සීමාව පසු කර ගියා. ධනංජිත සිල්වා නොදෙවි ලකුණු 23යි. වනිදු හසරංග නොදෙවි ලකුණු 14ක් රැස් කළා. ගෙන දෙමු හදවතින් නැගෙන ජය ഘോഷා අවසන් විසය විස තරගයේ වීරයා මෙන්ම තරගාවලියේ වීරයා ලෙස සම්මානීයට පාත්‍ර වුණේ වනිදු හසරංගයි. ශ්‍රී ලංකා කණ්ඩායම ලද මෙම ජයග්‍රහණය ඉතා වැදගත් බවයි ක්‍රීඩා විචාරකින් පවසන්නේ. ඉන්දියාවට එරෙහිව විසය විස තරග බිමකදී ශ්‍රී ලංකාව තරගාවලි ජය හිමි කරගත්තේ පළමු වතාවටයි. ජයග්‍රහී මානසිකත්වයකින් තරගවැදී ශ්‍රී ලංකාව විසය විස තරගාවලිය ජයගත්තේ 2-1 ලෙසයි. ඉන්දු ශ්‍රී ලංකා ක්‍රිකට් තරග සංචාරයේ නිල විකාශක ලෙස සියත ටීවී අප කටයුතු කළා. එක් දින තරග 3ක් සහ විසය විස තරග 3ක් සජීවව ඔබ වෙත ගෙනාවේ සියත අප විසින්. දිගින් දිගටම ක්‍රීඩකින් ජයග්‍රහී මාවතට රැගෙන යාමේ වගකීම සියතට ගත් සියත
විවේචන පසිකලා ඔවුන්ට ශක්තියක් වුණා. ඕනෑම තරගයක ජය පරාජය නම් මූලික ලක්ෂණේ හමුවේ අපු ටීම් එකට ජය ප්‍රාර්ථනා කරන්නට සියත අපු පසුබට වූයේ නැහැ. එළඹෙන පන්දුවාරයේ 2020 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් කෙටි කලක් පමණක් ඉදිරිව තිබියදී ශ්‍රී ලංකාව ලද මෙම ජයග්‍රහණය පිළිබඳව ක්‍රීඩා ලෝලීන් මෙන්ම විචාරකීන් වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. අපේ ටීම් එක ඉදිරි තරග සංචාරත් ජයග්‍රහණය කරන තුරු සියත අපු ළඟින්ම ඉන්නවා. තරගාවලිය ජයගනිමින් ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන දුන් අපේ ක්‍රීඩකීන්ට සියත අපගේ උණුසුම් සුබපැතුම්. ජය පරාජය දෙකේදීම අපේ ක්‍රිකට් ටීම් එකත් එක්ක හදවතින්ම හිටපු අපූරු පුද්ගලයෙක් තමයි පර්සි කියන්නේ. ඒ කියන්නේ පර්සි අමරසේකර. සිංහ කොඩියත් අත දරාගෙන ලෝකයේ විවිධ ක්‍රීඩා ප්‍රතිවලදී පර්සි දීපු ධෛර්යය ක්‍රිකට් ක්‍රීඩා ලෝලින්ට අමතක කරන්න බැරි තරම්. පර්සිට අදට අවුරුදු 85ක්. අපේ ක්‍රිකට් කණ්ඩායම ඊයේ ලැබපු ජයග්‍රහණය පර්සිට දීපු හොඳම උපන්දින තෑග්ග. සියත අපි පර්සි සොයාගෙන ගියා. නීතිඥයෙක් වීමට පෙරම් පිරු පර්සි නීති විභාගයේද අතහැර නතර වූයේ ක්‍රිකට් ප්‍රේක්ෂකාගාරයේ. වසර 60ක් සිංහ දජය අතදරා ඔහු ක්‍රිකට් පිටි දෙවනත් කළා. ලෝකයේ පුරාම ක්‍රිකට් ලෝලීන් අතර පමණක් නොව ක්‍රිකට් ක්‍රීඩකයින් අතරත් පර්සි ආදරය දිනාගත්තා. පර්සි වැදගත් වෙන්නේ පරදින බව පිණිපෙනිත් සිංහ දජය අත නොහැර අපේ කණ්ඩායම වෙනුවෙන් ඔල්වරසන් නැගීම නිසයි. අවෘතියක් කොඩිය නැතුවත් අවෘතියක් කොඩියයි බොඩියයි යතුවත් ඔල්වර්සන් දීලා තියෙනවා. ඒ අපේ හොඳ ක්‍රීඩකයින් වැරදි වෙනවා. ගුරුන්ටත් අකුරු වැරදිනවා. විනය තියෙන්න ඕනේ. ඒ විනය වුණත් මානසිකව අඩු කරන්නේ නැතුව ඒක ලස්සනට හැඩගස්සලා ගන්න පුළුවන්. පර්සිගේ 85 වන උපන්දිනය අදට යෙදී තිබෙනවා. පර්සිගේ උපන්දිනයට තෑගි පුරවල ලැබුණා අපේ ක්‍රිකට් කණ්ඩායම ඊයේ ලැබූ ජයග්‍රහණය ඔහු ලද හොඳම තෑග්ගයි. ලොකු තෑග්ගක් ඊයේ දිනපු එක ටීවී එක ඉස්සරහට වෙලා කොඩියත් අල්ලගෙන මෙර වෙනකම් බැලුවා. අවදාක්වත් ක්‍රිකටර්ස්ලට අමතක තක්සේරු කරලා ඒ දඬුවම් දෙන ඒවත් අඩු කරලා හරියටම ක්‍රියාමාර්ගයකට යනවා නම් ලබන වර්ල්ඩ් කප් එක අපි දිනනවා දිනනවා. ඒ වගේම රාජ්‍ය අමාත්‍ය දයසිරි ජයසේකර මහතාත් පර්සිව මුණගැහිලා ඔහුට අපූරු තෑග්ගක් දෙන්න අමතක කළේ නැහැ. ඒ ලංකා සලුසල ආයතනයේ සන්නාම තානාපතිකම. ක්‍රීඩා ඇමතිවරයා විදිහට වැඩ කරන කාලෙත් මම එතුමත් එක්ක ඉතාම ළඟින් වැඩ කරපු කෙනෙක්. සුපස්සනේ උපන්දිනයට එතුමට සුබ උපන්දිනයක් කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පර්සි ඔබ ශ්‍රී ලාංකේය ක්‍රිකට් වංශකතාවේ එක් ප්‍රධාන චරිතයක්. වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය ඔබට සුබ උපන්දිනයක් පතනවා. කොවිඩ් වියසනේ අලුත්ම තොරතුරු වෙතයි දැන් අවධානය. ඉදිරියේදී මාසයකට කොවිඩ් මරණ 4000කට වැඩියෙන් සිදුවීමේ අවධානමක් පවතින බව වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා ප්‍රකාශ කරනවා. ආසාදිතින් හා මරණ මේ වන විටත් ඉහළ යමින් තිබෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ. මහජනතාව නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අනිවාර්ය බවද ඔහු අවධාරණය කරනවා. පවතින කොවිඩ් අවධානම හමුවේ ඉදිරියේදී මාසයකට කොවිඩ් මරණ 4000ත් 4500ත් අතර ප්‍රමාණයක් වාර්තා වීමේ හැකියාව පවතින බව වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා සියතට ප්‍රකාශ කළා. මේ වන විට දෛනික කොවිඩ් මරණ 60 සීමාව ඉක්මවා වාර්තා වනවා. එසේම කොවිඩ් රෝගීන්ගෙන් 50%කට පමණ ඔක්සිජන් අවශ්‍යතාවයද පවතිනවා. මෙම කරුණු අනුව ඉදිරියේදී අවධානම් තත්ත්වයක් මතුවිය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ. වෛද්‍යවරයා මේ බව සියත අප වෙත ප්‍රකාශ කළේ ගත වූ දින 13ක කාලයේදී පමණක් මෙරටින් කොවිඩ් මරණ 600 සීමාව ඉක්මවා වාර්තා වී ඇති පසුබිමකයි. එසේම මේ වන විට වාර්තා වන කොවිඩ් රෝගීන් අතරින් 10%ක් පමණ ඩෙල්ටා වෛරසයේ විය හැකි බවටද වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා. දින 36කට පසු දෛනික කොවිඩ් රෝගීන් 2000 සීමාව ඉක්මවා ඊයේ දින වාර්තා වුණා. එලෙස වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 2375ක්.
පසුගිය 22වනදා සිට මෙරට දෛනික කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණා. ඒ අනුව ගත වූ දින 8ක කාලය තුල පමණක් මෙරටින් 14000 සීමාව ඉක්මවා කොවිඩ් රෝගීන් වාර්තා වී තිබෙනවා. දැන් ලංකාවේ දිස්ත්‍රික්ක ගණනාවක මේ ඩෙල්ටා ප්‍රභේදය හඳුනාගෙන තියෙනවා. මේ ශීඝ්‍ර පැතිරීම අනුව අපිට අනුමාන කරන්න පුළුවන් ලංකාවේ දැන් ඩෙල්ටා ප්‍රභේදය වැඩි වීගෙන යනවාද කියන බව අනුමාන කරන්න පුළුවන්. මේ මොන ප්‍රභේදය ආවත් වළක්වා ගැනීම තමයි ඉතාමත්ම හොඳ ක්‍රමවේදය. ඩෙල්ටා රෝගීන්ගේ ගණන අපි ගණන් හදන්නේ නැහැ. මොකද ඒක කවදාකවත් කරන්න බෑ. ඒ කියන්නේ සෑම රෝගියෙක්ගේම එහෙමනම් මේ ගාන සංග්‍රහණය කළ යුතුයි. ඒක කරන්න බෑ. ඒ නිසා අපි සැරෙන්තරේ කරන්නේ අස්තමේන්තුවක් පමණයි. කොළඹින් ගත් සාම්පල් වලින් 120 30ක් අතර තියෙනවායි කියලා කිව්වා. එතනින් එහාට යාවත් කාලයක් කිරීමක් තාම දැන් දීලා නැහැ. මේ අතර දෛනික වැඩිම කොවිඩ් මර්ධන එන්නත් කරණය ඊයේ දින සිදු කර තිබෙනවා. ලෝකයේ තියෙන දත්ත අනුව සීග්‍රෙන්ම එන්නත්කරණය සිදුවන පළවන තැනට ලංකාව පත් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම අපි ස්තුතිවන්ත වෙන්න ඕනි මේ සඳහා කටයුතු කරන සෞඛ්‍ය ශාස්ත්‍රයේ සියලු දෙනාටම ත්‍රිවිධ හමුදාවට අපේ ස්තුතිය පුද කරන්නට ඕනි. පසුගිය දවස්වල අපි කරපු විශ්ලේෂණවලදී අපට පේන කාරණයක් තමයි තවමත් මැරෙන අයගෙන් 60%ක් මේ එන්නත් දෙකෙන් එකක්වත් ලබාගෙන නැහැ. රටේ ජනතාවගෙන් තාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ එන්නත අනිවාර්යෙන්ම ලබා ගන්න. මේ අතර ශ්‍රී ලංකාවේ සේරම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි එන්නත් කරණයට ලක් විය යුතු ජනගහනයෙන් ඉහළ ප්‍රතිශතයකට මේ වන විට එන්නත් කරණය සිදු කර තිබෙනවා. රාජ්‍ය සේවකයන් බහුතරයක්ද එන්නත් කරණයට ලක් කර ඇත බැවින් රාජ්‍ය සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට ප්‍රමුඛත්වය දිය යුතු බවයි ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනය කළේ. ඒ හේතුවෙන් කොවිඩ් සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශයන්ට යටත්ව එළමෙන අගෝස්තු මාස 2 දින සිට සියලුම රාජ්‍ය සේවකයන් සාමාන්‍ය පරිදි රාජකාරී කටයුතු සඳහා කැඳවීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතාට දැනුම් දී තිබෙනවා. එන්නත් කරන මධ්‍යස්ථාන ආසන්නයේ මහජනතාවගේ හැසිරීම අනුව එන්නත් පොකුරු නිර්මාණය වීමේ අවධානමක් පවතින බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා අනතුරු අඟවන්නේ. මේ වෙද්දී එන්නත් මධ්‍යස්ථාන වලට විශාල වශයෙන් මහජනතාව එක්රොක් වෙනවා. ඇතැම් අපි යොදන නිර්ණායක අභිභවා මහජනතාව එක්රොක් වෙනවා. මේ මහජනතාව හැසිරවීම සඳහා තාක්ෂණික කාර්ය මණ්ඩලය යෙදවීමේ හැකියාවක් නැහැ. එහෙමනොත් එන්නත් ලබා දෙන ප්‍රමාණය අඩුවක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි දැනට මේ මහජනතාව හැසිරෙන විදිහ පිළිබඳ සෞඛ්‍ය උපදෙස් කඩ කරන විදිහ පිළිබඳව කිසිසේත් සතුටුදායක තත්ත්වයක් නැහැ. අපිට පේන්න තියෙනවා විශාල වශයෙන් මහජනතාව සෞඛ්‍ය උපදෙස් නොතකමින් දුරස්ථභාවයෙන් නොතකමින් මේ ප්‍රදේශවල ඇවිල්ලා එන්නත් මධ්‍යස්ථානවල රැඳී සිටමින් කටයුතු කරනවා. ඒ නිසා ඉදිරියේදී මේ විදිහට ගියොත් එන්නත් වලින් ප්‍රතිශක්තිකරණය ලැබෙන්න කලින් මහජනතාව අතර COVID-19 පැතිරිලා එන්නත් පොකුරක් නිර්මාණය වීමේ අවධානම තියෙනවා. එන්නත් දෙකම ලබාගත් පුද්ගලින්ටද COVID වෛරසය නැවත වැළඳිය හැකි. නමුත් එන්නත් දෙකමගත් පුද්ගලින්ට බරපතල රෝග ලක්ෂණ පෙන්눔 කරන්නේ නැති බව තහවුරු වී තිබෙනවා. ඒ අනුව එන්නත ලබාගත්තද මුව ආවරණ පැළඳීම විෂ බීජනාශක දියර මගින් දෑත් පිරිසිදු කිරීම අවම මීටර් 2ක දුර තබා ගැනීම හා නිරෝධායන ක්‍රම අනුගමනය කිරීම අත්‍යවශ්‍යයි. ඇස්ට්‍රාසෙනිකා සමග සයිනෆාම් මික්ස් ඇන්ඩ් මැච් කර එන්නත් කිරීම සිදු නොකළ යුතු බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සියතට ප්‍රකාශ කළා. එසේම ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ගත් දින සිට සති 16ක් යන විට ප්‍රතිදේහ නිපදවීම සැලකිය යුතු ලෙස පහත වැටෙන බවද ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ඇතුළු පිරිස කළ පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා. 655 දෙනෙක් යොදාගත්තා මූලික අධ්‍යයනයට. ඒකලංගේ ප්‍රතිදේහ ගොඩනැගෙන ආකාරය තමයි මාසෙකට පස්සේ අපි පරීක්ෂා කරේ. ඉතා හොඳ ප්‍රතිශක්ති ගුණයක් ඇති වුණා. 93.4 ප්‍රතිදේහ නිර්මාණය වුණා. ඒ වගේම තමයි නිර්මාණ වෙච්ච ප්‍රතිදේහ නිර්මාණ ඡායගෙන් 97.1%ම අපි කියන නියුට්‍රලයිසිං ඇන්ටිබොඩිස් තිබ්බා. කියන්නේ කාර්යක්ෂම ප්‍රතිදේහ තිබ්බා. හැබැයි ඊට පස්සේ තමයි අපිට ගැටලු ඇති වුණේ. මොකද විශේෂයෙන්ම සෞඛ්‍ය අංශයේ කාර්ය මණ්ඩලයට දෙවෙනි මාත්‍රා ලැබුණත් ලංකාවේ බොහොමයක් පිරිසකට දෙවෙනි මාත්‍රා නොලැබී ගියා. එතකොට විවිධ කතාව ඇති වෙන ගත්තා. මේක දැන් සති 12 තමයි සාමාන්‍ය. සති 8ක් 12ක් අතර කාලය තුළ තමයි දෙවෙනි මාත්‍රා ලබා දීමට නිෂ්පාදකයා විසින් සහ විවිධ
සංවිධාන මගින් අනුමැති දීලා තියෙන්නේ සති 8ක් 12ක් අතර කාලය තුළ දෙවෙනි මාත්‍රාව ලබා ගන්න කියලා. ඉතින් අවසනාවකට ලංකාවට දෙවෙනි මාත්‍රාව ලක්ෂ 5කට විතර ප්‍රමාණයකට සති 16 වෙනකොටත් දෙවෙනි මාත්‍රාවක් ලැබිලා තිබෙන්නේ නැහැ. ඒ අනුව තමයි අපි දෙවන කණ්ඩායමක් නැවත බලවදව ගත්තා මේ පරීක්ෂණයටම. ඉතින් ගත්තාන් පස්සේ නැවත වතාවක් අපි දැක්ක ප්‍රතිදේහය ඒගොල්ලගේ රැඳිලා තිබ්බා 93.7%කේ ගැටලුවක් නැතුව විශේෂයෙන්ම තරුණ කට්ටියගේ ඉතාමත් හොඳින් රැඳිලා තිබ්බා. හැබැයි මෙතන තියෙන ගැටලුව තමයි අපි අර මුල් පරීක්ෂණයේදී දවස් 28දී දැක්ක කාර්යක්ෂම ප්‍රතිදේහයට 97 ප්‍රමාණය 120 ගණනකින් 26කින් විතර අඩු වෙලා තියෙනවා. ප්‍රතිදේහ මගින් ලැබෙන ආරක්ෂාව සෑහෙන අඩුවීමක් සිදු වෙලා තියෙනවා. එක් මාත්‍රාවක් විතරක් ගහපු ගැට්ටිය සති 16 වෙන විට 16 හෝ ඊට වැඩි වෙන විට. ඊට අමතරව අපි විශේෂයෙන්ම විවිධ ප්‍රභේද වලට ප්‍රතිදේහ සොයලා බැලුවා. තනි මාත්‍රාවක් පමණක් ලබා ගත පුද්ගලයන්ගේ සති 16 පැන්නාන් පස්සේ ඒගොල්ලන්ගේ ප්‍රශේෂම ප්‍රභේද ආශ්‍රිත විශේෂයෙන් ඇල්ෆා, ඩෙල්ටා, බීටා කියන ප්‍රභේද ආශ්‍රිතව ප්‍රතිදේහ තමා අල්ප වශයෙන් තමයි තිබෙන්නේ. ඒ වගේම මතක සෛල හොඳින් තියෙන නිසා යම් නැමත මාත්‍රාවක් ලබා ගැනීම මගින් ප්‍රතිශක්තිය වර්ධනය කරගන්න ගුණ ප්‍රගුණ කරගන්න හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ කොවිෂීල් එන්නත ගත්ත පුද්ගලයන් මේ වන විට අවදානම් මට්ටමක ඉන්නවා කිව්වොත් ඒක සාධාරණයි. විශේෂයෙන්ම ඩෙල්ටා ප්‍රභේදය ගත්තොත් තනි මාත්‍රාවකින් ලැබෙන්නේ 133% විතර ආරක්ෂාවක්. ඒක නිසා තනි මාත්‍රාවක් තුලින් නම් කොහෙත්ම රැකවරණයක් ලැබෙන්නේ නැහැ. විශේෂයෙන්ම මාත්‍රා දෙකම ලබා ගැනීම ඉතාමත්ම අවශ්‍යයි. එන්නත් දෙකක් මික්ස් කිරීමේදී අපි ප්‍රධාන වශයෙන් බලන්න ඕනේ ආරක්ෂාව, සේෆ්ටි ගැන. සේෆ්ටි ගැන ඩේටා නැති නිසා කොයි වෙලාවකවත් ඇසසින් එක ගහපු කෙනෙක් සයින් ෆාම් එන්නතර යොමුවෙම නුරුන්ට හිටු කරනක් නෙමෙයි. සංචාරක කර්මාන්තයට යලි පණතීම සඳහා නව පියවර රැසක් ගැනීමට රජය සූදානම් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ සංචාරක ශේෂ්ත්‍රයේ නියුතු පිරිස සමග අද පැවති සාකච්ඡාවකදී ඒ සඳහා ආකර්ෂණීය සහන පැකේජ හඳුන්වා දිය යුතු බවද අමාත්‍යවරයා පෙන්වා දෙනවා. සංචාරක ශේෂ්ත්‍රයට සම්බන්ධ අංශ සමග අද පෙරවරුවේ මුදල් අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහභාගී වුණා. සංචාරක හෝටල් හිමියන් ගුවන් සමාගම් නියෝජිතින් සහ සංචාරක නියෝජිත ආයතන නියෝජනය කරමින් මෙම අවස්ථාවට සමාජිකයින් එක්ව සිටියා. එහිදී බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කළේ ඇති වී තිබෙන ලෝක වසංගත තත්ත්වය හමුවේ මෙරට සංචාරක කර්මාන්තයේ යලි සක්‍රීය තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් අඛණ්ඩව ලබා දෙමින් අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට රජය සූදානම් බවයි. සංචාරක ව්‍යාපාරය ආරම්භ කරන්න නැවත තිබිච්ච තත්ත්වයට ගේන්න ඔය ඉත ඉහළට ගෙනියන්න කොහොමද අපේ සංචාරකින් ගෙන්නගෙන ඉලක්කගත ආදායම ලබා ගන්න. අපේ පැත්තෙන් කරන්න පුළුවන් දේවල් සියල්ලක්ම අපි කරනවා. මම හිතන්නේ පළවෙනිම දේ තමයි වැක්සිනේෂන් එක කරන එක. ඒක අපි හිතුවරත් වඩා හොඳට කෙරීගෙන යනවා, ඉතිරි ටිකත් කරනවා. වුහාන් නගරයෙන් පසු චීනය නැවත නරකම කොවිඩ් වෛරස් ව්‍යාප්තියට මුහුණ දෙමින් සිටින බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරනවා. මේ අතර මියන්මාර් හමුදා රජය කොවිඩ් මර්ධනය සඳහා ජාත්‍යන්තර සහාය ඉල්ලා තිබෙනවා. දැන් කොවිඩ් පිළිබඳ ලෝක තත්ත්වය. මියන්මාරයේ මුහුණ දෙමින් සිටින දරුණු කොවිඩ් තත්ත්වය පිළිබඳ මහා බ්‍රිතාන්‍ය විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඉදිරි සති දෙක තුළ මියන්මාරයේ මිලියන 54ක ජනගහනයෙන් අඩකට වඩා කොවිඩ් රෝගයට ගොදුරු වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයද අනතුරු අඟවා තිබෙනවා. අවුන් සන් සූ කී බලයෙන් පහ කළ හමුදා රජය කොවිඩ් මර්ධනය සඳහා ජාත්‍යන්තර සහාය ඉල්ලා තිබෙනවා. කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය සිදු වූ වුහාන් නගරයෙන් අනතුරුව වැඩිම කොවිඩ් ව්‍යාප්තිය මේ වන විට නැන්ජිං නගරය කේන්ද්‍ර කරගනිමින් ව්‍යාප්ත වන බව චීන මාධ්‍ය පවසනවා. මේ වන විට බීජින් නගරය ඇතුළු පළාත් 5කට රෝගය ව්‍යාප්ත වී තිබෙනවා. එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙන පරිදි නැන්ජිං ගුවන් තොටුපළෙන් ඇරමෙන සියලුම ගුවන් අගෝස්තු 11 දක්වා අත්හිටුවා ඇති බවයි විදේශ මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. ජූලි මාස 20 වන දින නැන්ජිං ගුවන් තොටුපළේදී මුල් වරට මෙය හඳුනාගෙන ඇති අතර 200 එකට ආසන්න සංඛ්‍යාවක් ආසාදිතෙන් බවට පත්ව තිබෙනවා. කොවිඩ් සමග ඩෙංගු රෝගයේ දෙපතර යාමේ දැඩි අවධානමක් මේ වන විට මතුව තිබෙනවා. ඩෙංගු රෝගයේ ප්‍රභේද 4ම රට තුල ව්‍යාප්ත වෙමින් පවතින බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ හිමාලි හේරත් මහත්මිය සියතට ප්‍රකාශ කළා. දැනට ඩෙංගු රෝගයේ පැතිරෙන දිස්ත්‍රික්ක 10ක් හඳුනාගෙන ඇතැයි ඇය පවසනවා. ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යෑම වැළැක්වීම සඳහා සෑම පුරවැසියෙකුටම එක්වන ලෙසටයි වෛද්‍ය හිමාලි හේරත් මහත්මිය ඉල්ලා සිටින්නේ.
නිරත දිග මෝසම් තත්ත්වයේ සක්‍රීය වීමත් සමගම මේ වන විට රට පුරා ප්‍රදේශ රැසකින් ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ යමින් පවතිනවා. ඒ අතරින්ද ඩෙංගු රෝගීන් වාර්තා වීමේ වැඩි ප්‍රතිශතයක් බස්නාහිර පළාත නියෝජනය වන කොළඹ, ගම්පහ සහ කලුතර යන දිස්ත්‍රික්කවලින් වාර්තා වෙනවා. මෙම වසරේ ජනවාරි මාස සිට අද දින දක්වා ඩෙංගු රෝගීන් 16619 දෙනෙකු වාර්තා වී තිබෙනවා. මේවන විට ඩෙංගු රෝගය ව්‍යාප්ත වන අවදානම් දිස්ත්‍රික්ක 10ක් හඳුනාගෙන ඇති අතර මීට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ඩෙංගු රෝගයේ ප්‍රභේද 4ම මේවන විට ශ්‍රී ලංකාව තුල එකවර ව්‍යාප්ත වීම බව ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ හිමාලි හේරත් මහත්මිය සියත අපකල විමසීමකදී පැවසුවා. ජාතික ඩෙංගු මර්ධන ඒකකය වෛද්‍ය පරිවේෂණ ආයතනය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඩෙංගු පරිවේෂණ ආයතනය කියන ආයතන ඉතින් සිදු කළ නියති පරිවේෂණයකින් තමයි මේ ඩෙංගු වෛරස් ප්‍රභේද 4ම මේ දිනවල ලංකාවේ සංසරණය වෙන බව හොයාගෙන තියෙන්නේ. සාමාන්‍යයෙන් එක ඩෙංගු වෛරස් ප්‍රභේදයකින් ඩෙංගු රෝගය වැළඳුණොත් එම පුද්ගලයාට ජීවිතය පුරාම මේ සිට අදාළ ප්‍රතිශක්තිය ලැබෙනවා. හැබැයි ඔහුට හෝ ඇයට නැවතත් වෙනත් ඩෙංගු වෛරස් ප්‍රභේදයකින් ඩෙංගු රෝගය වැළඳිය හැකි. අපි දැන් මෙතන මේ අවස්ථාවේදී වෛරස් ප්‍රභේද 4ම තිබෙනවා කියන්නේ අපිට රෝගීන් වාර්තා වීමේ වැඩි ප්‍රවණතාවයක් තිබෙනවා. මොකද මේ වෛරස් ප්‍රභේද 4ම එකම වෙලාවේ තිබෙන නිසා. රෝගීන් වාර්තා වීමේ ප්‍රවණතාවයන් පිළිබඳවද මෙහිදී වෛද්‍යවරිය සියතට අදහස් පළ කළා. ඩෙංගු රෝගීන්ගෙන් අති බහුතරයක් වාර්තා වන්නේ බස්නාහිර පළාත තුලින්. වාර්තා වෙන රෝගීන්ගෙන් 70%ක් වන වාර්තාරත්නේ බස්නාහිර පළාතෙන්. වඩාත්ම අවදානම් දිස්ත්‍රික්ක වන්නේ බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ, කලුතර යන දිස්ත්‍රික්කවලට අමතරව කුරුණෑගල, මහනුවර, මාතර, සප්තපුර, ගාල්ල, කෑකැල්ල සහ අම්බන්තොට යන දිස්ත්‍රික්කයි. බදියුදී නිවසේදී පිලිස්සී මියගිය ඉශාලිනීගේ දේහය නව මරණ පරීක්ෂණය සඳහා පෙරදරිය ශික්ෂණ රෝහලට රැගෙන ගියා. මරණ පරීක්ෂණයේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් යටතේ හෙට සිදු කිරීමට නියමිතයි. රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සිටියේදී පිලිස්සී මියගිය ඉශාලිනීගේ දේහය අද පස්වරුවේ කොට ගැනුණා. ඒ නුවරඑළිය මහේස්ත්‍රාත් ලුෂාකා කුමාරි මහත්මිය විසින් ලබා දුන් නියෝගය අනුවයි. සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පත්කළ විශේෂඥ වෛද්‍ය මණ්ඩලයේ සමාජිකයන්ද අද එම ස්ථානයට පැමිණියා. ඩයිගම පොදු සුසාන භූමියටද විශේෂ පොලිස් ආරක්ෂාවක් සපයා තිබුණා. දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය හෙට දින පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී පැවැත්වීමට නියමිතයි. දෙහය පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත රැගෙන ගියේ ඒ අනුවයි. මෙ අතර
ළමාරක්ෂක අධිකාරිය නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරන්නේ නැති බව යුක්ති උදෙසා කාන්තාවෝ සංවිධානය අද මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළා. වැටුප් ලබන නිලධාරීන් ගොඩක් ඉන්නවා දරුවාගේ ආරක්ෂාව සපයන්නේ. ළමා ආරක්ෂණ අධිකාරියේ ඉඳලා මේ කිසිම නිලධාරියෙක් යම් කිසි යාන්ත්‍රණයක් හදලා තියෙනවද තමන්ගේ බල ප්‍රදේශය තුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් පත්වෙන නිලධාරීන්න ඒ අය යම් කිසි ක්‍රමවේදයක් සකසාගෙන තියෙනවද එතනින්ම පේනවා ඒ වගකීම පහර හැරලා තියෙනවා කියලා. ඔබ දන්නවා කොයි තරම් ක්‍රූර විදිහටද ළමයාට සලකලා තියෙන්නේ. එවැනි දේ ඇස් පනා පිට තියෙද්දි ඔප්පු වෙද්දි වෙන අයත් සාකි දෙද්දි මම නීතිඥ මහත්තුරුන්ගෙන් නෝනලාගෙන් ඉල්ලලා සිටිනවා මමත් අම්මා කෙනෙක් කරුණා කරලා එවැනි දේ වෙනුවෙන් මුදලට පෙනී සිටින්න එපා. මේ අතර බාලවයස්කාර දැරියක් අන්තර්ජාලය ඔස්සේ අලෙවිකිරීමක් පිළිබඳව පසුගිය දිනවල සමාජය තුළ දැඩි කතාබහට ලක් වුණා. නමුත් ඒ පිළිබඳව දැන් දැන් අවධානය අඩු වී තිබෙනවා. අපරාධකරුවන් සියල්ලටම මේ වන විටත් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වී ඇත්දැයි හැමෝටම ඇත්තේ ප්‍රශ්නාර්ථයක්. ශ්‍රී ලංකාව තුළ පවතින සියලු අසත්‍ය හා අනර්ථකාරී වෙබ් අඩවි තහනම් කිරීමට පියවර ගන්නා ලෙසයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය විදුලි සංදේශ නියාමන කොමිසමට නියෝග කර ඇත්තේ. අද අලුයම අත්අඩංගුවටගත් හෙරොයින් තොගේ වටිනාකම රුපියල් කෝටි 45ක් බව පොලිසිය තහවුරු කරනවා. මෙම ජාවාරම මෙහෙවන පුද්ගලයා විදේශීය රටක සැඟව සිටින බවටයි තොරතුරු වාර්තා වන්නේ. මොහු අපරාධ රැසකට සම්බන්ධ පානදුර සලින්දු ලෙස හඳුනාගෙන තිබෙනවා. ඔහු අත්අඩංගුවට ගැනීම ජාත්‍යන්තර පොලිසියේ සහාය ලබා ගැනීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ. කලුතර දිසා කොට්ටාස අපරාධ විමර්ශන ඒකකයේ මගින් මෙම වැටලීම සිදු කළා. බණ්ඩාරගම පොලිස් වසමේ රේණුකාන ප්‍රදේශයේදී සොයාගත් මෙම හෙරොයින් තොග කිලෝ 45කට ආසන්න බවයි පොලිසිය ප්‍රකාශ කළේ. එහි වෙළඳපොළ වටිනාකම රුපියල් කෝටි 45කට ආසන්නයි. ජාවාරම මෙහෙවා ඇත්තේ පානදුර සලින්දු නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බවටයි මේවන විට අනාවරණය වී ඇත්තේ. ඔහු තවත් ජාවාරම් රැසක් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටින පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ. ඔහු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසිය සහය අපේක්ෂා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවා. ඔහු සම්බන්ධයෙන් අපි ජාත්‍යන්තර පොලිසියේ සහාය ලබාගෙන යම් යම් පියවර ගෙන තිබෙනවා. ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මීට පෙර සිදු වූ මත්ද්‍රව්‍ය වලට අදාළ සිදුවීම් මෙන්ම තවත් සිදුවීම් කිහිපයකටද ඔහු අවශ්‍ය කරන සැකකරුවෙක් වෙනවා. අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය වල මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලින් අතර ඒවා විකුණුවේ නම් එහි වටිනාකම රුපියල් බිලියන 8කට ආසන්න ප්‍රමාණයක් වන බවටයි සොයාගෙන තිබෙන්නේ. එම අයිස් සහ හෙරොයින් මුළු ප්‍රමාණය කිලෝග්‍රෑම් 773ක් වෙනවා. විශේෂයෙන්ම අද දින අත්අඩංගුවටගත් මත්ද්‍රව්‍ය තොගයට අදාළ 23 හැවිරිදි මෙම සැකකරු දැනට අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔහු මෝටර් සයිකල් විකුණන බ්‍රෝකර්වරයෙකු ලෙස ක්‍රියා කරන පුද්ගලයෙකු බවට අනාවරණය වී තිබෙනවා. තවත් සැකකරුවන් දෙදෙනෙකු අපි හඳුනාගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වනවා. ඒ වගේම අත්අඩංගුවටගත් 23 හැවිරිදි සැකකරු අද දින බණ්ඩාරගම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7ක කාලයක් රැඳවුම් නියෝගයක් ලබාගෙන තවදුරටත් ප්‍රශ්න කිරීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකාවේ මේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙවන පුද්ගලයින් බොහෝ දෙනෙක් එක්සත් අරාබි එමිරාජ්යේ ඩුබායි නගරය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල සිටින බවටයි වාර්තා වෙන්නේ. කෝටි ගණනක් වටිනා බවට ප්‍රකාශ කළ රත්නපුරේ සෙරන්ඩිප් සෆායා දැන් දිනපතා අලුත් කතාමාවෙන් සිටිනවා. මැණික් සංස්ථාවේ සභාපතිවරයා පෙන්වූ සෙරන්ඩිප් මැණික් පොකුර ප්‍රදර්ශනය සඳහා රත්නපුරයට රැගෙන එන ලෙසයි මැණික් ව්‍යාපාරිකයින් ඉල්ලා සිටින්නේ. මැණික් සංස්ථාවේ සභාපතිවරයා ආර්නෝල් මැණික් පොකුර පෙන්වමින් සඳහන් කළේ එය ඩොලර් මිලියන 100ක් වටිනා බවයි. රට මුහුණ දී සිටින ඩොලර් හිඟයට මෙය විකිණීමෙන් විසඳුමක් ලබාගත හැකි බවද ඔහු පැවසුවා. එහෙත් මේ මැණික් ගල රුපියල් ලක්ෂ 10ක්වත් වටින්නේ නැති බව රත්නපුර ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයින් පෙන්වා දුන්නා. ඒ අනුව සභාපතිවරයා ඊයේ පැවසුවේ මෙහි වටිනාකම තක්සේරු කිරීම තමන්ට කළ නොහැකි බවයි. එසේනම් ඩොලර් මිලියන 100ක් වටිනා බව ඔහු රට හමුවේ ප්‍රකාශ කළේ ඇයිද යන්න ප්‍රශ්නයක්.
මෙතර අද රත්නපුරේ මැණික් ව්‍යාපාරිකයන් පවසන්නේ සභාපතිවරයා රට පමණක් නොව ජනාධිපතිවරයාද නොමග යැවීමට උත්සාහ කරන බවයි. ජනාධිපතිතුමා නොමග යවලා මෙතන තියෙන්නේ. මට අන්න එක හරි දුකයි. කොළඹ කෙනෙක් කරා කියන සාන්තා කෙනෙක් කරා කියන සාන්තා ඇතුලේ කෙනෙක් කරා කියන දැන් ඒ දැන් කියන්නේ පරස්පරනේ දැන් රත්නපුර මධ්‍යස්ථානයට ගෙනල්ලා මේක ප්‍රදර්ශනය කරලා දාස් ගන්න පුළුවන් කරුණා කරලා මේක නොමග යන්න එපා. මෙතර සමහර මාධ්‍ය වාර්තා කළ මැණික් පොකුරේ පින්තූරේ ඇති මැණික ඇත්තටම අයිති තමාට බව නන්දන ජෙම්මන් මියුසියම් හි අයිතිකරු සඳහන් කරනවා. මේකලම විකුණන්න දාලා නැහැ. මේ සභාපතිතුමා අතර මගේ කල දාලා අර කට්ට පෙන්නලා මගේ කල තමයි මෙතන ගෙනියන්න ගන්න. ඒතර බලමුද එනම්. අත්තනගල්ල බෙර නිෂ්පාදන ගම්මානයේ හඬා වැටෙන බෙර හඬ ගැන අප ඊයේ දින විශේෂ සටහනක් තැබුවා. මේ ප්‍රවෘත්ති දුටු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා හඬා වැටෙන බෙර හඬට සිනහවේ පාද තියන්න කඩිනම් පියවර ගත්තා. මෙම ගම්මානයේ නිෂ්පාදන බෙර පාසල් මට්ටමින් ලබා දීමේ වැඩපිළිවෙලකට පියවර ගන්නා බව සියත ප්‍රවෘත්ති අංශයට ස්තුතිය පළ කරමින් අද අමාත්‍යවරයා පැවසුවා. අත්තනගල්ල අලවල බෙර ගම්මානය මෙරට බෙර නිෂ්පාදනය කරන තවත් සුන්දර එක් ගම්මානයක්. අලවල බෙර ගම්මානයේ බොහෝ ජනතාවගේ ජීවනෝපාය මාර්ගය වන්නේ දේශීය බෙර නිෂ්පාදනයයි. දේශීය බෙර කර්මාන්තය ඉතා දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියනවා. එවැනි දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන අපේ රටේ දේශීය බෙර කර්මාන්තය මේ වන විට පරිහානියට පත් වෙමින් තිබෙන බව අලවල බෙර නිෂ්පාදකීන් පවසනවා. මේක මේ නැතිව යන්නේ ශ්‍රී ලාංකේය අභිමානයත් එක්ක තියෙන මේ උරුමය. මේ ඉන්න පරම්පරාවෙන් මේක මේ තුරන් වෙලා ගියාම නැවත මේක ගොඩනගා ගන්න බෑ. අපේ රටේ පෙරහැර මංගල්‍ය අලංකාරවත් කරමින් ඉදිරිපත් කෙරෙන උඩ රට පහත රට සබරගමු යන සංස්කෘතික අංගයන් සඳහා බලි තොවි ශාන්ති කර්ම සහ විවාහ මංගල උත්සව ඇතුළු බොහෝ අවස්ථාවන් වලදී දේශීය සංගීත භාණ්ඩ අනිවාර්යයි. සංගීත භාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සොයා ගැනීමත් පවතින කොරෝනා වසංගතයේ හමුවේ මෙම බෙර අලෙවි කර ගැනීමට නොහැකි වීමත් නිසා අද වන විට බෙර කර්මාන්තයට දැඩි පහරක් එල්ල වී තිබෙනවා. බෙර නිෂ්පාදන කරුවන් මුහුණ දෙන ගැටලු පිළිබඳව ඊයේ දින අප සිදු කළ අනාවරණයෙන් අනතුරුව විශේෂ බාර රාජ්‍ය අමාත්‍යවරයා ඔවුන්ගේ ගැටලු සොයා බැලීම සඳහා අද නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. ඊයේ සිට නාලිකාව රාත්‍රී පොහොත්වලදී සාම්ප්‍රදායික බෙර කර්මාන්ත යෙදෙන කර්මාන්ත කරුවන්ගේ ගැටලු පිළිබඳව පෙන්නුම් කරනු ලැබුවා. හංගගෙනකොට ප්‍රවාහන කටයුතුදී පොලිසියෙන් ඇති වෙන ගැටලු පිළිබඳව අපේ අධිකාර ජනාධිපතිතුමා දැනුවත් කළා, ජන අගමැතිතුමා දැනුවත් කළා, පොලිස්පතිතුමාත් එක්ක කතා බහ කළා. ජාතික ශිල්ප සභාවේ අවසර පත්‍රය ඇතුව ඔවුන්ට ගේනීමේ ප්‍රවාහන කටයුතු වලට අපි අවසර කටයුතු ලබා දෙනවා. පාසල් වලට ලබා දෙන බෙර ආදියට අපි මැදිහත් වෙලා ඔවුන්ට සාධාරණයක් සහ ඔවුන්ට ස්ථීරවම මේ රැකියාව කරගෙන යාම සඳහා අවශ්‍ය කරන කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. දීපවතාවම මේ ගම්මාන්ට ආවත් කතා බහ කළා නැහැ. හැබැයි ඔබ මාධ්‍ය නාලිකාවෙන් විතරයි මේක ප්‍රකාශ වුණේ. ගොඩක්ම ස්තුතිවන්ත වෙනවා සියත ආයතනයට මේ මැදිහත් වීමත් එක්කම අපේ ගැටලුව වලට නිසි පිළිතුරක් ඉදිරියේදී ලැබෙයි කියලා. මේ සියත ආයතනයේ ඇවිල්ලා ඒ ප්‍රචාර කරේ නැත්තම් මේ එමෙතුවා එන්නේත් නැහැ. ඇවිල්ලා අපේ ප්‍රශ්න ගැන අහන්නේත් නැහැ. මේ සියත ආයතනයට මගේ ස්තුතිය පුද කරගන්න. සියත ආයතනයෙන් ඇවිල්ලා මේ අපේ ප්‍රශ්න මොනවද කියලා අහලා බලලා ප්‍රෝතිකාසී අවස්ථාව කරගෙන එමෙතුමා සම්බන්ධ කරලා මේ අවස්ථාවක් ලබා දෙන්න උත්සාහ කළා. ඉතින් ඒක ඇත්තටම සාර්ථක වුණා. සියත ආයතනයට අපේ ස්තුතිය පිරිනමනවා. ගුරු විදුහල්පති වැටුප් වර්ජණයට අදට දවස් 19යි. මේ අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ද අධ්‍යයන කටයුතු වර්ජණය කර තිබෙනවා. ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම හා කොතලාබල විශ්වවිද්‍යාල පනතට එරෙහිව මේ සියලු වර්ජන ආරම්භ වුණේ. අදටත් ස්ථිර විසඳුමක් ලබා දීමට රාජ්‍ය සමත් වෙන්නේ නැහැ. මේ අතර ගුරු විදුහල්පති අරගලයට පූර්ණ සහය ලබා දෙන බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ. නිසා වසර දෙකකට ආසන්න කාලයක් පාසල් සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය බිඳ වැටුණා. ඊට එකම විසඳුම වුණේ ඔන්ලයින් අධ්‍යාපනයයි. ඔන්ලයින් අධ්‍යාපනයේද තාක්ෂණික ගැටලු නිසා සම්පූර්ණයෙන්ම සාර්ථක නැති බව ඉතා පැහැදිලි. මේ අතර වාරයේ ගුරු වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් පදනම් කරගනිමින් ගුරුවරුන් ඔන්ලයින් වර්ජනය ආරම්භ කළා. වර්ජනයට අදට දින 19ක්. කොතලාවල පනතට එරෙහිව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ද වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. පසුගිය සතිය පුරා ගුරු සංගම් සහ දේශපාලන බලාධිකාරිය අතර සාකච්ඡාද අසාර්ථක වුණා. ලබන සඳුදා ගුරුවැටුප් විෂමතා කැබිනට්ටුවේදී සාකච්ඡාවට ගැනීමට නියමිතයි.
අපි රජයෙන් ඉල්ලීමක් කරනවා වහාම විදුහල්පති ගුරුවැටුප් විෂමතා විසඳන්නට කටයුතු කරන්න. අධ්‍යාපන ඇමතිවරයාටත් මේ රජයටත් බැරි වෙලා තිබෙනවා ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට සාධනීය විසඳුමක් ලබා දෙන්න. ඉතින් මම මේ ආණ්ඩුවෙන් අහන්නට කැමති තමුන් නාන්සෙලා ගුරු භවතුන්ගේ කරපිටින් රාජ්‍ය බලය ලබාගෙන ඇයි මේ වගේ මහා විශාල හානියක් අධ්‍යාපන ක්ෂේත්‍රයට ක්‍රියාත්මක කරන්නේ? සමගි ජන බලවේගයේ අපසතුව තිබෙනවා මේ රටේ අධ්‍යාපන ශාස්ත්‍රය සෑම අතකින්ම උසස් මට්ටමකට ගෙන එන වැඩපිළිවෙල. රටේ ජනතාවට අපි පොරොන්දු වෙනවා ඉක්මනින් අපේ ආණ්ඩුව බිහි වෙනකොට ඒ ආණ්ඩුව තුළින් මේ ජනතා යුතුකම මේ රටේ යුතුකම මේ ජාතික වගකීම අපි ඉටු කරනවායි කියන කාරණා. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාද අද අදහස් පළ කළා. මේක එක පැත්තෙන් ගත්තොත් නිදහස් අධ්‍යාපනය අහෝසි කරන, අනෙක් පැත්තෙන් අධ්‍යාපනය මිලිටරිකරණය කරන ඉතාමත් බරපතල හානිකර විසකුරු පනතක්. මේ පනත අපේ රටේ සම්මත කරගත්තොත් මේ ආණ්ඩුව අපේ රටේ දරුවන්ගේ සාමාන්‍ය දෙමාපියන්ගේ දරුවන්ගේ උසස් අධ්‍යාපන ලැබීමේ අයිතිය අහෝසි කරනවා, නිදහස් අධ්‍යාපනය අහෝසි කරනවා එක පැත්තක. අනෙක් පැත්තෙන් ගත්තොත් උසස් අධ්‍යාපනයේ මිලිටරිකරණයට ලක්වීමක් සිද්ධ වෙනවා. ආණ්ඩුව උත්සාහ කරමින් ඉන්නවා එක පැත්තෙන් ගත්තා නොමිලේ අධ්‍යාපන නිදහස් අධ්‍යාපනය අහෝසි කරන්න, අනිත් පැත්තෙන් ගත්තම අධ්‍යාපනය මිලිටරිකරණය කරලා ඒගොල්ලන්ට යර්සර් කියන පරම්පරාවක් හදන්න මේ උත්සාහ කරමින් ඉන්නේ. ඒක රටකට හොඳ නැහැ. මේ අතර විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් දිගින් දිගටම කොතලාවල පනතට විරෝධය පළ කරමින් සිටිනවා. කඩුවෙල, රත්නපුර, කුරුණෑගල, මහනුවර, දඹුල්ල සහ පොළොන්නරුව ඇතුළු ප්‍රදේශවල අදත් උද්ඝෝෂණ පැවැත්වුණා. එක්ස්ප්‍රස් පර් නෞකාව ගිනිගද්දා සිට අද උදැස්සන වන තෙක් මොහුදු ජීවින් 500කගේ මලසිරු ලැබී ඇතැයි නීතිපතිවරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියා. දැන් අධිකරණ පුවත් කිහිපයක්. එක්ස්ප්‍රස් පර් නෞකාව ගිනිගැනීමේ සිද්ධියෙන් අනතුරුව අද උදැසන දක්වා මියගිය කැස්පෑවුන් 417ක්, ඩොල්ෆින් මසුන් 48ක් සහ තල් මසුන් 8 දෙනෙකුගේ මලසිරු ගොඩගසා ඇති බව නීතිපතිවරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියා. අදාළ පැමිණිල්ල අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තින්නකෝන් මහතා මෙම දැනුම් දීම සිදු කළා. එමෙන්ම නෞකාවේ කපිතාන්වරයා සහ හබ මාස්ටර්වරයා අතර ඇති වූ සංවාද අන්තර්ගත ගුවන් විදුලි පණිවිඩ ඇතැයි කියන රෙකෝඩරය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර එහි ඇති දත්ත පිටපත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවද, එම දත්ත පිටපත් කිරීම සඳහා අදාළ රෙකෝඩරය නිෂ්පාදනය කළ සමාගමෙන් මෘදුකාංග ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළා. හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව තිබූ නඩු කටයුතු අටකින් ඔහුව අද නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයාව සිටියේදී අක්‍රමිකතා සිදු කළ බවටයි ඔහුට චෝදනා එල්ල වී තිබුණේ. මෙවර පැරාඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සඳහා අනුග්‍රහය දැක්වීමට ඩයලොග් ආසියාට සමාගම ඉදිරිපත් වී තිබෙනවා. පැරාලිම්පික් ක්‍රීඩාවලිය වෙනුවෙන් මෙවර ශ්‍රී ලංකාවෙන් තරඟකරුවන් 9 දිනක් සුදුසුකම් ලබා තිබෙනවා. එම කණ්ඩායමට අනුග්‍රහකත්වයේ සපයන්නේ ඩයලොග් ආයතනයයි. ඩයලොග් ආසියාටා සමාගමේ සාමාන්‍ය අධිකාරී සන්නාම සහ මාධ්‍ය හර්ෂ සමරනායක මහතා නිල අනුග්‍රහකත්වයේ පිරිනැමීම ඊයේ දිනේ සිදු කරනු ලැබුවා.
මෙම සියලු දෙනාම අද ලෝක ශ්‍රේණිගත වීමවල ඉතාමත් ඉහළ මට්ටමක ඉන්නවා කියන එක මම සභාපති හැටියට දන්වා සිටීමට කැමැත්තෙමි. 2012 සිට මේ දක්වා අපි පදක්කමක් තමයි අපි දිනාගත්තේ. මේ පාර එකකට වැඩි ප්‍රමාණයක් දිනා ගැනීමේ ප්‍රධාන අරමුණ තමයි අපිට තියෙන්නේ. ඩයලොග් ආයතනය වසර 10කටත් වඩා සිට අපිට විශාල සහයෝගයක් ලබා දෙනවා. ඔවුන්ගේ සහයෝගය මත තමයි අපි අද යම්කිසි දියුණුවක් ලබලා තියෙනවා නම් ඒ තියෙන්නේ. प्रधान प्रवृत्ति प्रकाश मीन निमावट पत्न रात्रि नवे पहाट याली थमे रात्रि समकें शुभ संध्या දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.